මහා ශිවරාත්‍රී දිනේ වන අද දින ලෝකවාසීන් හට නිරෝගීමත් දිවියක් පතන SL News අප ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මාර්තු 11 වන බ්‍රහස්පතින්දා උපුටා ගැනීම ප්‍රසිද්ධ වෙබ් අඩවියකිනි. කුවේට්ටි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් හට මාස 6ක සමාකාලයක් ලබා දෙන ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ඉල්ලීමක් කර ඇත. මේ අනුව සංචාරක වීසා මාරු කිරීම, වීසා අලුත් කිරීමට ඇති එහෙත් දඩමුදල් ගෙවීමට නොහැකි පුද්ගලයන්ට එම දඩමුදල ඉවත් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර කුවේට් රාජ්‍යයේ කොරෝනා වසංගතයේ වැඩිවීම සහ තවත් කරුණු හේතුවෙන් මෙසේ ඉල්ලා ඇති බව වාර්තා වේ. මේ අතර මෙරට පළමු කොවිඩ් රෝගියා හමු වී අදට වසරක් ගත වන අතර ඔහු සංචාරක මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකාව තුළ හඳුනාගත් නව ආසාදිතයන් ගණන 342ක් වන අතර මුළු ආසාදිතයන් ගණන 86,685 දක්වා ඉහළ ගොස් ඇත. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් හමු වී ඇති අතර දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නන් ගණන 2,960ක් වන අතර සුවය ලැබුවන් 83,210ක් වේ. මරණ 4ක් වාර්තා වී ඇති අතර මුළු මරණ සංඛ්‍යාව 515 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර ශ්‍රී ලංකාව තුළ එන්නත්කරණය කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍රව ක්‍රියාත්මක කරන අතර දැනට 7,298කට පළමු මාත්‍රාව ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. ඔබ තවමත් අපගේ YouTube channel subscribe කර නොමැති නම් අපගේ channel subscribe කර ගැනීමෙන් මෙවැනිම පුවත් ඔබට දැනගත හැකියි.